I wonder, ඉතින් මම ලක්රුවන් මිස්ටර් මැජික් ඉස්සලාම පොඩි මැජික් එකක්ම පෙන්නලා වැඩේ ආරම්භ කරුවොත් හොඳයි කියලා හිතනවා ඇණයක් 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 මොකද ඔක්කොම ඇණ වෙලා දැන් තියෙන්නේ අපිටත් ඇණ වලින් ගැලවෙන්න බැරුවයි ඉන්නේ ආරයිට් මංගා තියෙනවා ස්කෘප් ඇණයක් මෙතන ඔක්කොටම පේනවා මේ ස්කෘප් ඇණේ මේ නිකන් ගලවන්න බෑනේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ ඒ වගේ මංගාවක් ස්කෘපේණයක් මේක තද කරන්නත් පුළුවන් බුරුල් කරන්නත් පුළුවන් නමුත් මේම හොලෝලා එකපාරට වටන්න බෑ නමුත් අපිට පුළුවන් අපේ මනස තුල කෙනෙක් පිනවන්නට මේ ඇණයට මෙහෙම කතා කරපුවාම ටක් ගාලා පල්ලෙහාට එන්න කියන්නේ එහෙනම් බලන් ඉඳ හොඳින් මොකද වෙන්නේ කියලා නව් හොලයි ඇනේ අල්ලන්න නැතුව ගැලෙන්නේ. ඉතින් ඇන ගොඩකට අපි හවු වෙලා ඉන්නේ. මං හිතන්නේ පහසු ප්‍රහාරයේ සිට අසල මහත්මයා කිව්වා වගේ කලා ශිල්පීන් අද ගොඩක් අසරණයි. විශේෂයෙන්ම මේ කලා ශිල්පීන්ට කිසිම සහනයක් මේ වෙන විට කිසිම රජයකින් ලැබිලා නැහැ. ලැබෙනවා කියනවා ඒවා මං දන්නේ කොයි ආකාරයෙන් ලැබෙනවද නැද්ද කියන එක. ඉතින් මං කියන්නේ පහසු ප්‍රහාරයේ සිට මේ වෙන තාක්කල් විවිධ අවස්ථාවන් වල ඒගොල්ලන්ගේ ලාභ ප්‍රයෝජන ගන්න අවස්ථාවන් වලදී පමණක් අපිට ලැබෙනවා විවිධ ලාභ ප්‍රයෝජන. ඒක හම්බෙන්නේ තෝරාගත්තු කලා ශිල්පීන් කීප දෙනෙකුට පමණයි. මැජික් ශිල්පියෙක් වශයෙන් මට අද වෙනකොට ගොඩක් අසරණ වෙච්ච කලා ශිල්පීන් මේ ලංකාවේ සිය දහස් වාරයක් සිය දහස් ගාණක් ඉන්නවා. ඉතින් මේ මැජික් ශිල්පීන්ට පමණක් නොවේ කලා ශිල්පීන්ට පොදුවේ මේ රජයෙන් හෝ කිසියම් වග්ගීයත්වයෙන් මොකද්ද ලැබිලා තියෙන්නේ? අද සංදර්ශනයක් තිබුණොත් තමයි අපිට අපේ සංදර්ශන සංවිධායක මහත්මයා අපිට ආදරය කරන්නේ. සංදර්ශන නැත්තම් එතුමන්ලට කෝල් එකක් දාලා ඇඩ්වාන්ස් එකක්වත් වෙනත් ලාභ ප්‍රයෝජනයක්වත් ලබා ගන්නට බෑ. මොකද කාටවත් කරදර කරලා ජීවත් වෙන්න කැමති අය නෙමෙයි සංවේදී පුද්ගලයෝ මේ කලා ශිල්පීන් කියන්නේ. ඉතින් අද අපි එක වේලක් කාලා එක වේලක් නොකා ජීවත් වෙන්න වෙලා තියෙනවා. සමහර විට සබාධර්ම අපිට දීපු දඩුවමත් දෝ කොහෙද මේ කොරෝනා වසංගතයත් එක්ක අපි හම්බ කරපු මුදල් රුපියල රුපියල හරි අද ඉතුරු කරගත්තා නම් අනිත් අය වෙනුවෙන් හිතන්නේ නැතුව අපේ සංදර්ශනය අපි ජීවත් කරගෙන අපේ පෝෂණය හදාගත්තා නම් අපේ දරුපවුල් අද මේ තත්ත්වෙට අසන්නතාවයට වැටෙන්නේ නැහැ. ඉතින් මම කියන්නට කැමති මේ රටේ පොඩි මිනිසාගේ ඉඳලා ලොකු මිනිහා වෙනකන් ගන්නකොට කලා ශිල්පියා දිහා බලන්නට කවුරුත් නැහැ. එම නිසා පොදුවේ කලා ශිල්පීන් සියලුම ශිල්පීන් මැජික් ශිල්පීන් ගායකයන් නළුලියන් සර්කස් තොරන් ශිල්පීන් විවිධ ශිල්පීන් ඉන්නවා මේ අවස්ථාවේ සමහර කයකින් නන්න කිව්වා නම් සමාව වජනය කරනවා ඒ සියලුම කලා ශිල්පීන් වෙනුවෙන් සහනයක් අවශ්‍යයි සහනයක් ලබා දෙන්න පැමිණෙන වෙසක් පොසොන් ඇසලවලට සෞඛ්‍ය පදනමක් යටතේ හෝ වේවා ඒ කලා ශිල්පීන් කරන්නා වූ මෙහෙවරට ශක්තියක් වන්නට මේ රජයෙන් අපි ඉල්ලා සිටිනවා බොහොමත්ම උවමනාවෙන් ඕනෑකමින් අපිට ඒ සංදර්ශන කරන්නට අවස්ථාව ලබා දෙන්න දැන් විවිධ ලොකු ලොකු අයගේ උත්සව ගන්නට පුළුවන් දාස් ගණන් සෙනඟ ගෙනල්ලා කිසිම සෞඛ්‍ය නීති රීතිපද මාලාවල් නොමැතිව නමුත් කලා ශිල්පියෙ 500ක් එක්කව කරුවොත් ඔහුගේ සංදර්ශනය තාවකාලිකව අත්හිටුවන්නට කටයුතු කරනවා මේ සෞඛ්‍ය සමහරක් වෙලාවට විවිධ ආයතන මගින් ඇවිල්ලා එතකොට ඒ කලා ශිල්පිය අසරණ වෙනවා ජීවිතේටම දෙසැම්බර් මාසේ අපි සංදර්ශන පුරුදු වෙන කාලෙවත් එකක්වත් නොකර හිටියේ නැහැ අද වෙනකොට දෙසැම්බර් මාසයේ සිට අද වෙන තාක් කල් එක සංදර්ශනයක්වත් නැහැ. නමුත් මිස්ටර් මැජික් වශයෙන් මට මගේ හිතවතුන් පෞද්ගලිකව ඔවුන් හොර රහසේ ඒගොල්ලන්ගේ විවිධ උත්සව ආසන් වලට මට ආරාධනා කරලා පොඩි ප්‍රතිපාදනයක් ලබා දෙමින් මාව ටිකක් රැකගෙන එනවා. ඉතින් මම විතරක් නෙමෙයි මේ ලංකාවේ ගොඩක් කලාකරුවෝ ඉන්නවා. මේ වගේ හඬ නගන්න බැරි කලාකරුවෝ අහිංසක පැත්තකට වෙලා මුල්ලකට වෙලා වතුර බීලා ජීවත් වෙනවා. ඒ අය වෙනුවෙන් පොඩ්ඩක් හිතන්න. සියලුම දෙනාට වාක්‍ය උත්තරන්ට මම කියන්නේ කරුණා කරලා කලා ශිල්පියව රැක්කොත් රජය රැකෙයි. ඒ වගේම විශේෂම කියන්නට ඕන ගිය රජයේ තියදී ලක්ෂ 3ක ප්‍රතිපාදන අපි මේ තොරන් කමිටුවක් මෙතන සංවිධානය කරලා අසල මහත්මයා ඇතුළුව අපි මෙතන ඇවිල්ලා කෑ ගහලා දරදී යද්දී අපි අන්තිමට ඒකෙන් ලැබුණු ප්‍රතිපාදන මුදල් ලබා ගත්තේ තවත් කවුරු? ඒ ගැන බොහොම කනගාටුවෙන් කියනවා. කලා ශිල්පිය වශයෙන් සර්කස් ශිල්පීන් තොරන් ශිල්පීන් කවි ශිල්පීන් මැජික් ශිල්පියෙක් වශයෙන් මම අපි ඇතුළු කණ්ඩායමක් ඇවිල්ලා මෙතන දරදී යද්දා
වැඩසටහන් ගණනාවක් කරා නමුත් අන්තිමට ඒකේ ලාභ ප්‍රයෝජන ගිහිලා ලබා ගත්තේ කොහොමත් ඉන්න කණ්ඩායම ඒ ගැන ඇත්තටම කනගාටු වෙනවා මොකද මේ බුද්ධිමත් නායකයෝ බිහි කරන්න නම් කතිරයක් ගහලායි අපි කෙනෙක්ව මේවා කරන්නේ මම නම් දන්නේ ඉස්කෝලේ යන කාලේ මගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර සැපෙව්වොත් හරි ලකුණ දානවා වැරදි ලකුණ දාන්නේ වැරදි පිළිතුර අපි ලබා දුන්නෝ මං හිතන්නේ වැරදි ලකුණක් ගහලා වැරදි මිනිසුන්ව පාර්ලිමේන්තුවට යවලා අපි මේ මොකද වුනේ කියලා බලන් ඉන්නවද එහෙම නැත්නම් හරි මිනිසුන්ව පාර්ලිමේන්තුවට යවලා තියෙනවා නම් ඒ අයගෙන් අපිට ලැබිය යුත්තේ කලාකරුවා දැන් ගොඩක් ආවේගයි කලාකරුවට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය